Good morning, everybody. Ibon. Today I'm in Cassia Avenue, Seven Hills, on the 18th Sunday morning, 2021, a very auspicious day for the Sinhalese community in New South Wales, Sydney, Australia. This occasion is the opening of the Sinhalese Cultural Centre, a community hub initiated for the Sri Lankan Sinhalese community in Sydney, also will benefit all communities in our multicultural society. Now let's go in and join the proceedings and meet some nice people. සිංහල සංස්කෘතික කේන්ද්‍රයක් ආරම්භ කරන්නට මුල් වෙලා කටයුතු කරපු සිංහල සංස්කෘතික කේන්ද්‍රයේ වර්තමාන සභාපති තත්ත්වය දරන නිහාල්පන හඳු මහතාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා පැමිණ සිටින පිරිස පිළිගන්න ලෙස. සියලු දෙනාටම තේරෙන්න ඇති මේ වගේ ස්ථානයක් ආරම්භ කරන්නට ගත්ත ඒ මහන්සිය ප්‍රතිඵලය අද අපි භුක්ති විඳින ආකාරයේ. ඒ වගේම सामाजिक කලතු වැඩගත්කම මොකද කියලා ඉතින් අද ඒ තත්ත්වයෙන් අද අපිට සන්තෝෂ වෙන්නට පුළුවන්. ඉතින් මෙතන තියෙන ගොඩක් අපේ හිටපු සභාපතිවරු කමිටු සමාජිකයන් මේ සියලු දෙනාම සාක්ෂි දරනවා. ඒ අවුරුදු වල කොයිතරම් මහන්සියක් කැපකිරීමක් කරාද මේ වගේ ස්ථානයක් අපිට ලබා ගන්න කියලා. හොඳයි. ඒ සියලුම සභාපතිවරුන් තේ මහන්සියලා වැඩගත්තු කරපු හැමෝම වෙනුවෙන්ම මාගබුවේ නාගදාන කරනවා සංස්කෘතික හමුවේ වර්තමාන සභාපතිනිය මාධුරිය ආරම්භත් මාත්මියට සභාව අවත वर्तमान सभापति मधुरी अरपत्मी සිංහල සංස්කෘතික හමුවේ ආරම්භක සමාජික වෙන ආචාර්ය උබේ ශ්‍රී විජේනන්ද වික්‍රම මහතාට ඒ වගේම සිංහල සංස්කෘතික කේන්ද්‍රයේ වෙනුවෙන් නිහාල්පන මහතාට පොතේ පහර දැල්ලා පන්සිල් සමාදන් වෙන්නේ කවුරුත් නැකෙල අනස්සාවේ කියලා ආරණං ගච්ඡාමි तत्यम्ति बुद्धं शरणं गच्छामि तत्यम्ति धम्मं शरणं गच्छामि आचारवीरमणी सिक्खापदं समादयामि සිරිදම්ම ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හොඳයි මේ තමතරව කතෝලික ආගමික ආශිර්වාද ලබා ගැනීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරනවා කිලේරියන් ප්‍රනාන්දු පියතුමාට.
हमें वैट कच्चू किरी मटे दयाविन युक्ति करो को सामेश्वरी मटे दे युवसी में समाधानी परिस्थितों के हस्ती मटे दे अध्यात्मिक सास सारी डिकर सिलो अंतरुली डिकर कहनी मटे दे वहाँ से सुधु दूतियाँ मोन पितर हमें मोन मेने वाय निराशा तुरागे भालपत वैतनी बच कर मेने वाय संतोषमत अवस्था
සිංහල සංස්කෘතික කේන්ද්‍රයේ මේ වගේ වැඩක් කරන්න. අපේ නිහල්පන ඇඳුරු සභාපතිතුමා කිව්වා මේක පොඩි දෙයක් පොඩි තැනක් කියලා. මට නම් පේන්නේ මේක ලොකු තැනක් කියලා. අපේ සමහර වෙලාවට ලංකාවේ අපිට මේ විදිහේ සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයක් කරගන්න බැහැ. නමුත් තවුන්නාන්සලා ඇවිල්ලා ඔස්ට්‍රේලියාව පදිංචි වෙලා වෙනත් දේවල් වෙනත් කටයුතු කරන අතරේ මේ වගේ විශාල ස්ථානයක් මේ වගේ ස්ථානයක් ස්ථාපිත කරගන්න පුළුවන් වෙච්ච එක ගැන මම හිතන්නේ ඒක එතුමා හිතරම ඇති තවත් මේක දියුණු කරන්න ඕනේ හින්දා මේක පොඩි දෙයක් කියලා මේ ලොකු දේ තවත් ලොකු කරගන්නවා මිසක් මෙතනින් පල හැර යන්න හිතන්න එපා මේක ඉතින් එහාට ගන්න ඕනේ ඒ කටයුතු සඳහා ශ්‍රී ලංකා පන්සල් ජෙනරල් කාර්යාලයෙන් විවිධ යම් කිසි උදව්වක් උපකාරයක් ඒ වගේම අපේ සහයෝගයක් අවශ්‍ය හැම අවස්ථාවකම මම ඉන්නවා මම හිතන්නේ මේ තමුන්නාන්සලා දන්නවා ශ්‍රී නාචාර්ය මෛත්‍රී පණාවක මැතිතුමා දැන් සති කීපයකට ඉස්සෙල්ලා මම අවුරුදු 15ක් හෝ 16ක් එක විදිහට තිප්ප කාර්යාලයේ අලුත් කරා එනම් මොඩර්නයිස් කරා ඒ මම කාර්යාලයට පාටවපු දවසේ මට හිතුණා මේ කාර්යාලයේ අදට ගැලපෙන්නේ නැහැ කියලා නමුත් අද මම හිතනවා මම අර බලාපොරොත්තු වුණේ ඒ ස්ථානය මේක මේ රජයේ ආයතනයක් හෝ මගේ ආයතනයක් නෙමෙයි ශ්‍රී ලංකා රාජයේ විශාල මුදලක් වියදම් කරලා ඒකට කාර්ය මණ්ඩලයක් කියලා අපි වියදමක් කරන්නේ මේ රටේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්. ඒක අපේ මේ ඇවිල්ලා 10-12 දෙනාගේ කාර්යාලය නෙමෙයි. ඒක තමුන්නාන්සේලාගේ කාර්යාලය. ඒකේ උපරිම ප්‍රයෝජනෙ ගන්න ඕනේ. සංවිධානයකට එකතු වෙන්න ඕනේ. ඒ සංවිධානය එකතු වෙන්න අපර පුළුවන් මම ඉන්න පුළුවන් අවුරුදු දෙකක් ඉන්න පුළුවන් හතරක් ඉන්න පුළුවන් ඊට පස්සේ මම යනවා. තමුන්නාන්සේලා එහෙම නෙමෙයි දිගටම ඉන්නවා. ඒ කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ ඉතින් මුල් තැන දීලා නෙමෙයි මේ සංවිධාන මුල් තැන අරගෙන අපේ උදව්වක් ගන්න එක. දැන් මේ සංස්කෘතික මධ්‍යස්ථානයට යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් පොත්පත් වල හෝ යම්කිසි දෙයක් අපි මේ දවස්වල දරුවන් අගමැතිතුමා මේ මෙහි තියෙන පන්සල් හතරේදී නඩුපාඩු මොනවාද කියලා හොයලා බලලා මට එවන්න කිව්වා. ඉතින් ලංකාවේ පන්සල් නැතුව පක්ෂ දෝකුව සමග ඉන්නවා හැමදාම ඉමරිසා මේ කටයුතු සාර්ථක වේවා ඒ සාර්ථක වෙන්න හැමෝගෙම එකමුතු ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමි මම මෙහෙර සිංහල සංස්කෘතික කේන්ද්‍රය අධිෂ්ඨානයකින් යා යුතුව තිබු ගමනක් අධිෂ්ඨානයකින් ගිය ගමනක් ශ්‍රී ලංකාවේ සිද්ධි නුවර කොන්සල් ජෙනරාල් ලක්ෂ්මන් පොළුගල්ලේ මැතිතුමනි ලංකාරාම විහාරස්ථානයේ අරංගල්ලේ සිරිදම්ම ස්වාමීන් වහන්ස හිලේරියන් ප්‍රනාන්දු නියතුමනි අනෙකුත් ආරාධිත අමුත්තනි මිතුරු මිතුරියනි සිංහල සංස්කෘතික හමුවේ සිංහල සංස්කෘතික කේන්ද්‍රය විවෘත කිරීමේ උත්සවයට පැමිණි ඔබ සැම මම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. අද අපිට විශේෂ දවසක්. නිව් සවුත් වේල්සි වෙසෙන සිංහල සහ ශ්‍රී ලාංකික අපට විශේෂ දවසක්. අපේ ප්‍රජාවට අපේම කියලා තැන අත්පත් කරගෙන එය විවෘත කරන දවස. අපගේ සංස්කෘතික සමාජ කටයුතු කරගෙන යා හැකි අපේම තැනක්. මේක පුංචි තැනක්. මේක ලොකු තැනක් නෙමෙයි. නමුත් ඒක අපේම තැනක්. සිංහල සංස්කෘතික හමුව සිංහල සංස්කෘතික කේන්ද්‍රය ඊට පස්සේ මට මතකයි 2003 වසරේ
එවකට සභාපති සිටි සරත් කුමාර මහත්මයාගේ කාලේ අපි ඒ සරත් කුමාර මහත්මයාගේ ගෙදර මීටින් එකක් තිබ්බා මෙතන ඉන්න කීප දෙනෙකුත් එතන හිටියා අපි කතා කරා මේ සිංහල සංස්කෘතික කේන්ද්‍රයක් කරන්න ඕනේ කියලා මේකක් හදන්න ඕනේ කියලා ඒ කාලේ අපි හිතුවා ඉතින් ඊට පස්සේ මට මතකයි 2013 වර්ෂයේ බෑන්ත ජයරත්න මහත්මයා සිංහල සංස්කෘතික හමුවේ සභාපති වෙලා ඉන්නකොට අපි මේක කළ යුතුයි කියලා සිංහල සංස්කෘතික හමුවේ මීටින් එකක් තියලා කතා කළා ඒකට මුල බීජය ඒකේ පටන් ගන්නවා ඊට පස්සේ අපි සිංහල සංස්කෘතික කේන්ද්‍රයේ වටිනාකම අඳුනගෙන මේ පටන් ගැනීමට සැලැස්මක් හැදුවා ඒ සැලැස්මට ක්‍රියාවට යෙදුනේ ඇත්තටම 2015 වසරේ තමයි සිංහල සංස්කෘතික හමුවේ එවකට සිටියේ සමන් දිසානායක මහත්මයා සමන් දිසානායක මහත්මයා කාලේ තමයි අපි 2015 මහසභා රැස්වීමේදී සිංහල සංස්කෘතික කේන්ද්‍රය පිහිටුවීමට තීරණය කළා ඒක සභා එබැවින් අපි ඒක අනුමත කළා ඊට පස්සේ 2016 වසරේ තමයි සිංහල සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරගත්තේ විශේෂ සභා රැස්වීමකින් සිංහල සංස්කෘතික කේන්ද්‍රය පිහිටුවීමට අපි ලොකු ගමනක් ගියේ සිංහල සංස්කෘතික හමුවේ අවුරුදු ගාණක් තිස්සේ එකතු කරපු ගොඩනැගිලි අරමුදල තමයි ඒකෙන් තමයි අපි මේ සිංහල සංස්කෘතික කේන්ද්‍රය පටන් ගත්තේ මං හිතන්නේ මෙතන ඉන්න ගොඩක් අය දන්නවා සිංහල සංස්කෘතික හමුවේ ගොඩනැගිලි අරමුදලට අවුරුදු ගාණක් තිස්සේ එකතු කරා මම දන්නවා මෙතන ඉන්න සභාපතිලා කීප දෙනෙක් ඉන්නවා ගොඩක් ඒකට සල්ලි හොයලා ඒ මුදල රැස් කරගන්න උපකාර කරපු ගොඩක් මහත්වරු මෙතන ඉන්නවා ඒ වගේම තමයි ඊට පස්සේ අපි පටන් ගත්තා ජන ශක්ති අරමුදල අපි දැනගත්තා මේක ලේසි පාසු දෙයක් නෙමෙයි මේකට සෑහෙන මුදලක් ඕනේ ජන ශක්ති අරමුදල අපි පටන් ගත්තා ඒක පටන් අරගෙන මම කියන්නම් මුලින්ම ජන ශක්ති අරමුදල පටන් ගන්න අපි ලෑස්ති වෙලා ඉන්නකොට මට කෝල් එකක් ආව දවසක් දන්න නැති නැසී ගිය උඩගේ වික්‍රමසේන මහත්මයා ඒ මහත්මයා මට කතා කරේ නර්සින් හෝම් එකේ ඉඳන් කිව්වා නිහාල් මට ඔයගොල්ලෝ කරන මේ වැඩේ හොඳ වැඩක් මට මේකට මේ සහයෝගය දෙන්න ඕනේ කියලා අපි මේ අරමුදලට එක පටන් ගමු කියලා ඒ කියන්නේ එතකොට ඒ මුදලේ ඒ අරමුදලේ පළවෙනි සාමාජිකයා තමයි ඇත්තටම ඒ උඩගේ වික්‍රමසේන මහත්මයා ඒ උඩගේ වික්‍රමසේන මහත්මයා එදා 2018 චෙරිලු කමියුනිටි සෙන්ටර් එකේ තිබිච්ච ඉවෙන්ට් එකට ඇවිල්ලා රෝදකුඩුවෙන් ස්ටේජ් එකට නැගලා තමයි ඒ ඩොලර් 1000 අපිට දුන්නේ ඒක තමයි ජනශක්ති අරමුදලේ ආරම්භය ඊට පස්සේ ගොඩක් මුදල් අපිට හම්බුණා මේ කමියුනිටි එකේ අපේ ප්‍රජාවේ අපිට ගොඩාක් සහයෝගය හම්බ වුණා ලොකු ගණන් හම්බුණා ඇත්තටම ඩොලර් 25000යි ඩොලර් 11000යි ඩොලර් 12000යි ඩොලර් 5000යි කීපයක් 2000යි 3000යි 4000යි ඒ වගේ ගොඩාක් හම්බුණා ඉතින් මම හිතන්නේ මගේ මෙතන යුතුයකමක් තමයි ඒ දීපු අයට බොහොම අපි ස්තුතිය පුද කරන්නේ ඒ වගේම තමයි තවත් ගොඩාක් ඩොනේෂන්ස් අපිට හම්බුණා ගොඩාක් කමියුනිටි එකෙන් ඒකටත් අපි අපේ විශේෂ ස්තුතිය පුද කරනවා ඒ වගේම තමයි මට කියන්න ඕනේ අපිට හම්බෙච්ච අපේ වොලන්ටියර්ස් ඒ කියන්නේ අපේ ස්වේච්ඡාවෙන් වැඩ කරන අපේ ගොඩාක් කමියුනිටි මෙම්බර්ස්ලා ඉන්නවා ඒ අයගේ සහයෝගය අපිට ෆුඩ් ෆෙයර්ස් දියන්න අපිට ඉවෙන්ට්ස් දියන්න එතකොට දැන් මේ නිවස මෙතන මේ 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 සිංහල සංස්කෘතික කේන්ද්‍රය සිංහල සංස්කෘතික කේන්ද්‍රය මේ වගේ තත්ත්වයකට පත් කරන්න අපිට ලොකු සහයෝගයක් හම්බුණා ඒකේ ගොඩාක් දේවල් කරලා තින්නේ ඇත්තටම වොලන්ටියර්ස්ලා සමහර ඒවාට ට්‍රේඩ්ස්මන්ලා රේ කරනවා මොකද ඒ කියන්නේ ඒ ට්‍රේඩ්ස්මන්ලා ගන්න අවශ්‍ය දේවල් වලට ඊට අමතරව ගොඩාක් දේවල් වලට ස්වේච්ඡාවෙන් සහභාගී වෙලා ඒ වැඩ කටයුතු කරපු අය ගොඩාක් ඉන්නවා මෙතන
මේ නිවසේ අපි කොන්ට්‍රැක්ට් එක සයින් කරේ 2000 ගියවුරුද්දේ ජූලි මාසේ. ඒ ජූලි මාසේ අපි මේ කොන්ත්‍රාත්තුව අසම් කරනකොට අපිට තිබුණා ඩොලර් 60,000ක වෙනසක්. අපි හිතුවා ඒ වෙලාවේ අපි මේක රිස්ක් එක අරගෙන අපිට ඒක වෙන බෑකප් ප්ලෑන්ස් තිබුණා. නමුත් රිස්ක් එක අරගෙන මේක අපි කරමු කියලා. ඊට පස්සේ අපි කමියුනිටි එකට ගියා මෙන්න මෙහෙමයි අපේ තත්වය අපි දැන් මේකට කමිට් කරලා තියෙන්නේ අපිට පුළුවන් තරම් ඔයගොල්ලෝගේ සහයෝගය දෙන්න කියලා. ඒ ගිය වෙලාවේ ජූලි මාසයේ ඉඳන් දෙසැම්බර් මාසය දක්වා අපිට මේ සිංහල සංස්කෘතික කේන්ද්‍රය ගන්නට ඩොලර් 87,000ක් අපිට ආදාර වශයෙන් හම්බුණා. ඒක කරේ මේ අපේ කමියුනිටි එක. ඊට පස්සේ අපි දෙසැම්බර් මාසයේ මේක ඇතුළත රෙන්ට් එකට දීලා තිබුණේ. ඒ රෙන්ට් එකෙන් අපි එළියට ගත්ත දෙසැම්බර් මාසයේ අන්තිම ඊට පස්සේ තමයි මේ මාස 3ක් විතර අපි මේක රිනොවේෂන් කරේ. රිනොවේෂන් අපි ඩිපෝරේට එකක් කල් ගියා. මොකද අපි ගොඩක් වෙලා වොලන්ටියර්ස් ලා කරේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් කල් ගියා. ඉතින් දැන් තියෙන්නේ මට හිතෙන්නේ අපි දැන් ඉදිරියට මොකක්ද කරන්න කියන්නේ. මෙතන පර්ෆෙක්ට් නෑ. මෙතන ඔයගොල්ලෝ මෙතන වටේ ගියාට පස්සේ පේනවා. ඒ කියන්නේ අපිට ඕන හැමදේම නෑ. හරි. ඉතින් අපි කරන්න ඕනේ මේක අපි ආදරෙන් රැක ගන්න ඕනේ. ඒ වගේම මේක වැඩි දියුණු කර ගන්න ඕනේ. අපි බ්ලැක් ටවුන් කවුන්සිල් එකත් එක්ක මේ දවස්වල කතා කිරීම අපි ආරම්භ කරලා තියෙන්නේ. අපි දන්නේ නැහැ බ්ලැක් ටවුන් කවුන්සිල් එක අපිට අපි හිතනවා අපිට ගොඩක් ඒගොල්ලෝ සලකයි කියලා. ඉතින් මේක අපි වැඩි දියුණු කරගෙන යන එක තමයි අපිට කරන්න තියෙන්නේ. අන්තිමේ මට තව පොඩි කාරණයක් කියන්න තියෙනවා. මේ සිංහල සංස්කෘතික කේන්ද්‍රයේ කිසිම පෞද්ගලිකත්වයක් නැහැ. මේක ඇවිල්ලා අපේ ප්‍රජාව ඔබලා දන්නවා මම හිතන්නේ ගොඩක් අය මේ වගේ ස්ථාන තියෙන්නේ ගොඩක් වෙලාවට සමහර ගොඩක් තැන් තියෙනවා ඒ කියන්නේ පෞද්ගලික අයට තමයි ගොඩක් වෙලාවට ඒවා අයිති. ඔස්ට්‍රේලියාවෙත් එහෙම ඒවා තියෙනවා වෙන රටවල් වලත් එහෙම ඒවා තියෙනවා. මම කියන්නේ ඒක හොඳයි. මොකද ඒක බොහොම හොඳ අදිෂ්ඨානයකින් තමයි ඒව කරන්නේ. නමුත් ඒකේ පෞද්ගලිකත්වයක් තියෙනවා ගොඩක් ඒවායේ. නමුත් මේකේ එහෙම පෞද්ගලිකත්වයක් නැහැ. जनशक्ति ඔබලෝගේ සහයෝගය දෙන්න මට හිතෙන්නේ අපේ මේ සිංහල සංස්කෘතික කේන්ද්‍රය ඉදිරියට අපිට ගෙනියන්න පුළුවන් මේක සිංහල අපේ ප්‍රජාවට සවිල්න විදියට සිංහල ප්‍රජාවට ප්‍රයෝජනවත් වෙන විදියට අපිට මේක කරගෙන යන්න පුළුවන්. බොහොම ස්තුතියි. ශක්තිමත් වර්ධනය කරමින් ඉදිරියට ගෙන යාම සිංහල සංස්කෘතික හමුවේ පරම අභිලාෂයයි. මේ සඳහා ඔබලා සැමගෙන් ලැබෙන සහයෝගය අපි ඉතාම අගය කොට සැලකනවා. ස්තුතියි. ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් ප්‍රතිනිධිතුමනි සංස්කෘතිය හිතාදර හිතවතුනි හිතවතියනි බොහෝ කතා අසුවත් පසු ඇතර මට කියන්න දෙයක් නැති තරම් නමුත් මට කිව හැකි යමක් තියෙනවා. 1990 සිංහල සංස්කෘතික හමුව ආරම්භ කරන අවස්ථාවේදී මේ සමාරම්භක ලේකම්වරයා හැටියට ඒ කාලයේදී අධ්‍යක්ෂින් කීපයක් කියන්නට පුළුවන්. මේ තවත් වැදගත් දෙයක් තමයි සිංහල කම
හඳුන්වා දීම ඇත්තම ඒ කාලේ අපිට තිබිච්ච වැදගත් ප්‍රශ්නයක්. සිංහල චිත්‍රපටය සිංහල සංගීත ප්‍රසංගයක් මෙල්බර්න් නගරයට ඇවිල්ලා මෙල්බර්න් නගරයෙන් සිඩ්නි වලට මෙය ගෙනවිත් ප්‍රදර්ශනය කිරීමට ඒ කාලේ මේ තිබිච්ච ශ්‍රී ලංකා සංවිධාන මැලි බවක් දක්වපු කඩලි බවක් දක්වපු අවස්ථාවක් සිංහල කම ලැජ්ජාවකට පත් කරපු අවස්ථාවක් මේ කියන්නේ 1980 දශකයේ අපිට සිද්ධ වුණා ඒ කාලේ හිටපු ආචාර්ය සෝමන සනායක මහතා ඇතුළු කිසිම කරුණාරත්න අපි කිප දෙනෙකුට ඇතුළු මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති කරන්න මේ මම හිතන්නේ මේ එපින්වර සඳනායක මහත්මයාගේ ගෙදරදී අපි 10-12 දෙනෙක් එකතු වෙලා මේ සංස්කෘතික හමුවේ මූලික කටයුතු ආරම්භ කෙරුවේ මේ විතරත් නායක මහතාගේ සර් ප්‍රසංගය කොයි විදිහකටද පවත්වන්නේ කොතනද පවත්වන්නේ අපිට මුදලක් නැහැ එක්කෙනෙක් ඩොලර් 100ක් විතර පරිත්‍යාග කරන මේ මුදලක් එකතු කරලා අපි තරඟ මේක කරනවා කියන අදිෂ්ඨානය අන්න ඒ විදිහටයි සිංහල සංස්කෘතික හමුවේ ආරම්භ වුණේ කියන එක මහා මේ අවස්ථාවේදී ඔබ නියතමානීව සඳහන් කරන්න කැමතියි. ඒකම අද මේ සිංහල සංස්කෘතික හමුවේ සිංහල සංස්කෘතික කේන්ද්‍රය ජනිත වෙන නැත්නම් ජනගත කරන මේ මොහොතේදී වැදගත් තවත් වැදගත් කාරණා කීපයක් මතක් කරන්නට ඕන. ඒ කියන්නේ මේ අවුරුදු 30ක් ගත වුණා. මේ අවුරුදු 30 තුළ සභාපතිවරු වෙළඳහරි මණ්ඩල බොහෝ ගණනක් ඒ කියන්නේ අවුරුදු 30ක් මේ කාර්යභාරය එයයි විසින් දරන්නට යෙදුණා. එයයිගේ පරිශ්‍රමයේ තවත් වැදගත්. බොහෝ වෙලාවට මම මතකයි 1999 2000 මම සභාපතිව ඉන්න අවස්ථාවේදී අපි අරමුදල ඒ කාලේ 10 දසවරු සැලස්මක් ඇති කරලා අවුරුදු ගොඩනැගිලි අරමුදලට 13,000 වගේ මුදලක් ඒ කාලේ එකතු කරලා වෙනම ගිල්මතුත් ආරම්භ කළේ ඒ වගේ ඉතින් දේවල් කෙරුවා නමුත් සමස්තයක් හැටියට මේ ගැන මුල දවසේ ඉඳන්ම කතා කෙරුවා ඒ කියන්නේ සංස්කෘතික නිකේතනයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් අපි අපේ තැනක් ඇති කරගත යුතු කියන එක පළමු රැස්වීමේදී පටන් 1990 මේ කතන්දරය ඇති කරගෙන නමුත් මේ කලින් සඳහන් කළා වගේ මේක සිහිනයක් මේක කොහොමද කරන්නේ කියන කාර්යය වැලියුණු බව හිතන්නට දෙයක් නෙවෙයි ඇත්තටම බොහෝ දෙනෙක් දන්නේ නැහැ මේ සිංහල සංස්කෘතික හමුවේ ආරම්භය නිසා විහාරස්ථානය ආරම්භ වුණා ජාතික ප්‍රබෝධයක් ජන වර්ගික ප්‍රබෝධයක් ඇති වුණා මේ කියන්නේ එත්නිසිටි සිංහල එත්නික් ඓඩෙන්ටිටි එක කියන්නේ ඒ කියන්නේ අනන්‍යතාවය ගැන හැඟීමක් ඇති වුණා මේ වදයක් අපිට තියෙනවා අපි මේ රටට ආවට පස්සේ මේ වත්තර දක්වා නෙමෙයි කියන හැඟීමක් මොකද මෙහි ආපු බොහෝ දෙනෙක් තමන් මේ තමන් විජාතිකයෝ කියලා ඒ කියන්නේ මහජනක පුද්ගලයෝ කියන්නේ ඉතින් ඒ නිසා ඒ අයටත් මේ තමන්ගේ ජන වර්ගික අනන්‍යතාවය ගැන අවබෝධයක් ලබා දීමට හැකිවීම ඇත්ත වශයෙන්ම සිංහල සංස්කෘතික හමුවේ we have unity in diversity in one Australia විවිධත්වය තුළ ඒකීයත්වය කියන මේ මානසිකත්වය නැත්නම් මේ concept එකේ මේ ඒ අදහස තිරගත කිරීම තමයි අත් වශයෙන් මේ ඒ අවස්ථාවේදී සිංහල සංස්කෘතිය හමුවේ ඒ කාර්යය ගැන කල්පනා කරන බලනකොට අඩු වැඩි වශයෙන් මේ කියන්නේ සිංහල සංස්කෘතිය කේන්ද්‍රයේ වර්ධනය ශ්‍රී ලංකා වෙනුවෙන් අවශ්‍ය ආධාර ලබාගෙන ඒ වර්ධනය කිරීමට ඔබ අප හැමතෙම ශක්තිය ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනා කිරීම මාර්ගය. නිල වශයෙන් මේ යතුරු බාර දුන්නත් සංස්කෘතික සංස්කෘතික අමුමට මේ අර කලින් කියව ආකාරයට මේ ඔබ අප සියලු දෙනාටම ආйти අද මේ මොහොතේ ඔබ මෙතනින් යතුරු දෙනකොට ඒ පයතබු අවස්ථාවේ සිට මේ මෙතන දෙල් ගම්ම මේ සුබ දවසක් අරමෙන් මේ තමයි ශ්‍රී ලංකා ජීවිතය කරමින් මේ සංස්කෘතික කේන්ද්‍රය ජනතාවට පවලා දෙන්න ශ්‍රී ලංකා ප්‍රජාවට පවලා දෙන්න කටයුතු කරපු ආයතන කොන්සල් ජෙනරල් ලක්ෂ්මී ප්‍රධාන මහතාට අපි ස්තුතියි වෙනවා. ඒ වගේම මේ කේන්ද්‍රය වෙනුවෙන්
ආගමික සුභාශිර්වාදය කර අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේට අපේ ගරු කෘතඥතාවය අපේ ප්‍රතිපත්තිය අර්ථකථන කැමති. දසක තුනක් තිස්සේ මේ සිංහල සංස්කෘතික ආමුණ සෑම කමිටු සෑම සමාජික සෑම කමිටු සමාජික මේ සංස්කෘතික කේන්ද්‍රය මුදුන්පත් කර ගැනීම සඳහා අප කැපවී වැඩ කළා. ඒ හැමෝටම සංස්කෘතික හමුවීමේ ඉතින් සංග්‍රහයට සම්බන්ධ වෙන නිසා කොහොමද